आयुवन අයිබෝන් මේ අයිබෝන් කියලා කියලා මේ අත් දෙක එකතු කළා සාමාන්‍යයෙන් අයිබෝන් කියන්නේ මේ එක අතක ෆෝන් එක තියාගෙන දැන් ලයිව් වෙන හින්දා එහෙම එකක් පේන්නේ නැතුව ඇති මේ මේ වෙලාවේ මම දන්නවා දැන් මේ කතා බහ කරනකොටම එහෙම කතාවකට ආපු ගමන්ම මොකද්ද කියන්න ගන්න කියලා විලා අතිබහුතරයක් දෙනා දන්නවා මට සහ පෞද්ගලිකව මේ චැනල් එකේ අපිත් එක්ක ඉන්න හැමෝටම ආදරය කරන පිරිස් ඒ කියන්නේ මේ අද පාන්දර වෙන්න ඒ කියන්නේ ඊයේ රෑ ඉඳලා අද පාන්දර වෙනකොට පාන්දර 3ට වගේනේ 3ට වගේ ගානකට මේ සිකාමයි චැනල් එක හැක් කරලා තිබ්බා මේ YouTube චැනල් එක එතකොට මේ වෙනකොට අපි YouTube එකත් එක්ක ඩිරෙක්ට්ලි අපේ ටීම් එක දැන් මේ වෙනකොට සාකච්ඡා මට්ටමේ යනවා මොකක්ද ඒකට වෙන්න හේතුව සහ ඒ දේවල් හොයාගෙන දැනට තිබ්බ තත්ත්වෙන් මිදිලා මේ 80% වගේ තැනකට නැමත වතාවක් අපේ තිබ්බ තැනට ගන්න අපිට කටයුතු කරන්න පුළුවන් හැකියාව ලැබිලා තියෙනවා මේක මේ ගොඩක් දෙනෙක් මේ වෙනකොට එක එක විදිහේ කමෙන්ට්ස් දාලා තිබ්බා ඒ කියන්නේ මෙහෙම වෙන්නේ නැති මෙහෙම වෙන්නේ නැති මේක බැලුවේ නැද්ද එතකොට මේ නැත්තම් මේක තවත් අපේ මාකටින් චැනල් එක මාකට් කරගන්න අපේ කරන මාකටින් ප්‍රෝග්‍රෑම් එකක් ද වගේ දේවල් ගොඩක් කියලා තිබ්බේ ඒ හැම දෙයකටම මොකක්ද කියන උත්තරය දෙන්නම් හැබැයි මං හිතන්නේ ඊට වැඩිය මුලින්ම වටිනවා කාට හරි ඉස්සෙල් අපිටත් හොයාගන්න බැරිලා තිබ්බ දෙයක් මොකද්ද මේකට වෙලා තියෙන්නේ මොකද්ද උනේ කියලා ඒ කියන්නේ වෙච්ච සැනින් අපිට ඒ පිළිබඳව මේ දැනගන්නට සහ මේ අවකාශයේද මේ අපිට ලැබුණා අපි ඇමිලෙම ඇලට් එක හිටපු හින්දා ඒ කියන්නේ ඇලට් එකේ ඉන්නත් හේතුවක් තියෙනවා මෙච්චර කල් නොකියව දේවල් ටිකක් තියෙනවා කියන්න ඒ ටික කියන්නම් ලයල් ඉන්නවා මාත් එක්ක මේ වෙලාවේ අනිත් හැමෝම ඉන්නවා චානා මේ සහ අපිත් එක්ක ඉන්න පිරිස ඒගොල්ලෝ එතන මේ ලයිව් චැට් එකක ඉන්න හින්දා මේ අපි දෙන්න මේ විදිහට මේකෙන් ලයිව් මෙහෙම එන්න හිතුවා මම ලයල් පොඩ්ඩක් දෙන්නම් මේ වෙනකොට මෙහෙම වෙන්න හේතුව සහ උනේ මොකද්ද කියන එක මට වඩා හොඳට ලයල් විස්තර කරන නිසා ලයල් අයිබුවන් ඇත්තරම ඊයේ රාත්‍රී මම කියන්නේ අද අලුයම 3ට වගේ තමයි මේ සිද්ධිය සිද්ධ වෙන්නේ අපි අපිට ඇත්තරම මේ ත්‍රෙඩ් එක තිබුණා මම හිතන්නේ පටන් අරගෙන අපි දවස් දෙකයි මේ channel එක පටන් ගන්න දවස් දෙකේ ඉඳලා අපිට මේ ත්‍රෙඩ් එක තිබුණා දිගින් දිගටම අපේ චැනල් එක හැක් කරන්න සෑහෙන උත්සාහ දරුවා අපි හැම අවස්ථාවෙම අපි පාවිච්චි කරන්න පුළුවන් ඔක්කොම සිකියුරිටි ටූල්ස් අපි මේකේදී පාවිච්චි කරා ඒ ගැන අවිවාදයෙන් මේ කියන්න ඕනේ අපි එහෙම කිසිම මේ ඉඩක් තියලා තිබුණේ නැහැ දැන් අපිට සමහර අය කියලා දිනා ආරම්භ කරා නම් හරි මෙහෙම කරා නම් හරි කියලා ඒ ඔක්කොටම ස්තුතියි ඒගොල්ලෝ අපි වෙනුවෙන් තමයි එහෙම කතා කරෙත් නමුත් අපි හැම ටූල් එකක්ම පාවිච්චි කරලා තිබුණා ඇත්තටම මේ වෙනකොට මේ YouTube එකට පවා මේ අපි ඒ කියන්නේ මේක අද පාන්දර 3ට වෙනකොටම අපේ මිටි සහෝදරෙක් ඒ කියන්නේ අපේ නරඹන අපිට ආදරය කරන මේ ප්‍රේක්ෂකෙක් සහ කීප දෙනෙක්ම තමයි අපිට මේ කතා කරලා මේ අපිට දෙන්නේ අපිට කියන්නේ මෙන්න මෙහෙම දෙයක් වෙනවා කියලා ඒ අවස්ථාවනකොටත් අපිත් ඒ සම්බන්ධව ඒ ඒක සහ මේ යොමු වෙලා හිටියේ ඉතින් අපි කොහොම හරි අපි YouTube සපෝටින් YouTube ක්‍රියේටර් සපෝටින් ටීම් එකත් එක්ක chat කරලා දිගින් දිගට ඒක කරගෙන යද්දී අපිට හැකියාව ලැබුණා ඒගොල්ලෝ අපිට සහාය දෙන්න ඇත්තටම YouTube එකෙන් මේක අපේ පැත්තට ආයි මේ ගන්න හරව ගන්න ඇත්තටම මේ මේක ඇත්තටම අපි දැන් අපි ඒ වෙනකොට අපේ වීඩියෝස් ඔක්කොම මේ ඔක්කොම අයින් වෙලා තිබුණේ නමුත් අපිට දැන් ඒ ඔක්කොම ටික ආයි යථාර්ථයට පත් කරගන්න හම්බුණා ඒ කියන්නේ අපි අපේ ටාගට් එක තුනේ එළි වෙනකොට අපි මේක ආයි යථාර්ථයට පත් කරනවා කියලා
අපේ ටීම් එකට ඒක ඔක්කොම කරගන්න හැකියාව ලැබුණා. ඇත්තටම මෙතන ඉෂු එක මොකද්ද කියලා තාම මේ YouTube එකේ මේ වෙනකොට ඉන්වෙස්ටිගේෂන් එකක් යනවා. ඒගොල්ලෝ අපිට දැන් තව පැයකින් දෙකකින් අපිට ඒ පිළිබඳව වාර්තාවක් ලැබෙයි. මෙන්න මෙහෙම දෙයක් කියලා. ඒ ඇරෙන්න මේක ඇතුලේ අපි අර මං කලින් කිව්වා වගේ අපිට මේ මුල ඉඳලාම අර ටීච ත්‍රෙඩ් එක සහ දැන් මේ මේ කතාව කියන්න ඕනේ ඇත්තටම. අපි හිතමු දැන් හැකර්ස්ලා ඉන්න විවිධ විවිධාකාරේ. දැන් YouTube එකක් හැක් කරන කෙනෙකුට කරන්න තියෙන YouTube එක හැක් කරා, Gmail password change කරා, change කළා යාගතට account එක ගත්තා. අරගෙන එතන ඉඳලා එයාට ඉතින් එයාගේ AdSense account එක කරා එක කරගෙන යන්න පුළුවන් අපි දන්න විදිහට එහෙමයි. නමුත් මේ හැකර් ඇවිල්ලා තින්නේ එයා පදාපු පළවෙනි වීඩියෝ එකෙම කමියුනිටි ස්ට්‍රයික් එකක් ඇදලා තියෙනවා. ඒක තමයි දැන් අපිට බලපාලා තියෙන්නේ. ඒ කියන්නේ ඒ ස්ට්‍රයික් එක හින්දා අපිට ඔක්තෝබර් 18 වෙනිදා වෙනකන් අපේ YouTube channel එකට කිසිම වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න බෑ. අපේ කිසිම ඇක්ටිවිටි එකක් කරන්න බැරි තැනට පත් වෙලා තිබුණා. නමුත් දැන් මේ දැන් මේ වෙනකොට ඒක සතියකට දක්වා අඩු කරලා තිනවා. තව සතියක් ඇතුළත මේක කරගන්න පුළුවන් කියලා. නමුත් දැන් අපේ දැන් යන ඉන්වෙස්ටිගේෂන් එකයි අපේ කට්ටිය දැන් ඒ ඉදිරි කටයුතු කරගෙන යනවා. ඒක අපි බොහෝ දුරට ඒක විසඳ ගන්න පුළුවන් කියලා අපි හිතනවා. මේ ඉතින් ඇත්තටම මෙයාගේ ටාගට් එක වෙලා තියෙන අපි හිතන විදිහට ඒ කියන්නේ ඔය කමියුනිටි ස්ට්‍රයික්ස් තුනක් කරනවා කියන්නේ channel එක delete වෙනවා. එළි වෙනකොට channel එක delete කරන්න. අපි දන්නේ නැහැ ඉතින් ඒ විදිහට මේ ඒ විදිහට මේ අපිට උදව් උපකාර කරන අයත් ඉන්නවා කියලා අපි තේරුම් ගත්තා. කෙසේ වෙතත් අපිට ගොඩක් අය උදව් කරා. මේ සමහරු කියලා තුනා මේක මාකටිං වැඩක් කියලා නේ. මාකටිං එකක් නෙවෙයි, අපි මේ ලයිව් එකේ ඉන්නේ. අපිට ගොඩක් අය මේ මේ රැලිනකන් නිදිවර්ජිතව අපිට ගොඩක් අය කතා කරා. මේ මේ මොකද කරන්න, අරම කරන්න, මෙහෙම කරන්න කියලා. ඒ ඔක්කොටම ස්තුතියි. සහ මේ අපි මෙතනින් එහාට ඉතින් ඒක ඒ ප්‍රශ්න ටික විසඳගෙන ආයෝගලන්ට එනවා. අපිට වැඩිමුණුත් සතියක් ඇයි තව එච්චරයි වෙන්නේ. වෙච්ච දේ මොකද්ද කියන කියන්නේ කයි අපිට ඕනාව තුනේ නැතුව වෙන මොකුත්ම නෙවෙයි. දුන්නේ ඉන්නවා ඔගොල්ලෝ ඔක්කොටම ආදරෙයි. අපි කවදාවත් ඔගොල්ලෝ අපිත් එක්ක ඉන්නවා කියලා දන්නවා. අපි ඔයගොල්ලන්ව දාලා යන්නෙත් නෑ. ඔහොමනේ හිනා වෙන්නේ හිනා නොවී බැරි කමට. හැබැයි අපි ඔයාලගේ හිනාව වෙනුවෙන් කරන්න පුළුවන් හැමදේම කරනවා. ඉතින් ඒක ඒක අතරතුරේද අපි විශේෂ මතක් කරන්න ඕනේ. අපි දෙයක් කරන්න පටන් ගත්තා. ඒක කරපු එකේදී අපිට මේ වාණිජමය පරමාර්ථය කියන එක විතරක් නෙමෙයි අපේ තිබ්බේ. අපි හැම වෙලේම කරන දේ සාධාරණව කරන්න ඕන. මේ හැම වෙලේම අපිත් එක්ක ඉන්න ප්‍රේක්ෂක අපිට ආදරය කරන ඔයාලා නොරවටා මේ වැඩේ කරන්න ඕන. ඊට පස්සේ වෙන මේ වෙන වෙන මේ පටු පරමාර්ථ මුදුන්පත් කරගෙන අපිට මේ ලොකු ගමනකට ගිලිලා වෙන තැනක ගිලිලා මාර තැනක ඉන්න ඕනේ කියන දැන් අපි කොහොමත් හිටියේ නැහැ. මේ ඉන්නෙත් නැහැ මෙතනින් එහාට එහෙම දෙයක් කරන්න බලාපොරොත්තුකම් නැහැ. ඊට වැඩිය හොඳයි මේ වැඩ ටික අතහැරලා දාලා අපි අපිට පුළුවන් විදිහට දෑත කර්මාන්තයක් කරගෙන අර අපි ජීවත් වෙන එක කියන්නේ මිනිස්සු මේ රවට්ටලා කරන්නේ නැති එක. ඒක නිසා මම ආයෙත් නැවතත් කියන්නේ සැක හිතන එක සාධාරණයි. අද තියෙන මේ 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 මේකේ පවතින වාතාවරණත් එක ගොඩක් කට්ටිය කරන්න උත්සාහ කරන්න සහ සල්ලි හම්බ කරන්න විතරක් එනවා කියන මතය කරන හින්දා එක එක දේවල් කරනවා වෙන්න පුළුවන්. ඒක නිසා ආයෙත් කියන්නේ රවට්ටලා මාකටින් කරගෙන සබ්ස්ක්‍රයිබර්ස්ලා හෝ වීවර්ස්ලා වැඩි කරගන්න අපිට කොහෙත්ම බලාපොරොත්තුවක් සහ ඒ කියන්නේ ඒක ඒක තුන් හිතකවත් නැහැ. සාමාන්‍යයෙන් තේරෙන විදිහට කියනවා නම් අනිත් එක තමයි මේ මේ මම අදරත් කියන මම අදරත් ඒ වචනවත් පාවිච්චි කරන්න කැමති නැහැ. පළවෙනියටම මේ මට චැනල් එකක් කරන්න ඕනේ කියලා හිතිච්ච දවසේ මේ චැනල් එක හැදුවෙන් පස්සෙවත් මම මේ වෙනකොටවත් අනේ මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න බෙල් බටන් එක ඔබන්න කියන එක වාචිකව අපි මොනම තැනකවත් අපි කියන්න ගියේ නැහැ. ඒකට හේතුව මේ මේ අපි දන්නවා මේ අපි සහ අපේ ටීම් එකම දන්නවා බලන ප්‍රේක්ෂක ඔබ හැම වෙලේම බුද්ධිමත් ඔබ රවට්ටන්න බෑ මේ ඇත්ත වටහා ගන්න පුළුවන් තැනක ඉන්නවා කියන එක අපි දැනගෙන හිටියේ. ඒක නිසා අපි දැනටත් කියන්නේ ඒ විශ්වාසය ඔයාලා තහවුරු කරලා පෙන්නුවා. ඒක නිසා අපි අද තවදුරටත් ඒ විශ්වාසය අපි තියෙනවා. පුළුවන් ඉක්මනට මේ කරගෙන ගිහපු විදිහට නැවත වතාවක් ඒ වැඩ කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි කාටරි කියන්න පුළුවන් මේ
මොකක්හරි මේ පදනමක් මත අපිට වෙච්ච වැරැද්ද තව කෙනෙක් පිටින් දාල වහන්න හදනවා, අපේ වැරැද්ද තිබ්බේ අපිට මේක ඊට කලින් අපේ සිකියුරිටි ගැන අපිට හිතන්න හිතුන කියලා නෑ අපි කියන්නේ. සහ අපිට මේ දේවල් ඒ කියන්නේ වෙච්ච සැනින් දැනගන්න ලැබුණෙත් අපි සිකියුරිටි එකක් තිබ්බ හින්දා. සහ අපිට ඒ කියන්නේ මේ පින්නන්න පස්සේ නෑ අවශ්‍ය වෙලාවක අපි ඒකයි කිව්වේ චැනල් එක හදලා ඉල්ල දවසක් යනකොට ඊළඟ දවසේ ඉඳලා මේක හැක් කරන්න මාර මේ ගේමක් දුන්න මේක නවත්තන්න මාර මේක කරා කවුද කින්ද බන්ද කියන එක අපි දන්නේ නැහැ. මොකක්ද ඒ උමනාව කියන එකත් අපිට තේරෙන්නේ නැහැ. මොකද මේක පෞද්ගලික කරන එකක් තව කෙනෙක් කරනවා නම් ඒක බලන්න පුළුවන්. අපි වුණත් කියන්නේ දැනටත් ඕගොල්ලෝ වුණත් සැක හිතරිලා අපේ මේකේ අපිට තියෙන ආදරයට වුණත් ඩිරෙක්ට් කව තව කෙනෙක්ට බැනලිලා සැක කරන්න අවශ්‍ය නැහැ. කවුරු කොහොම කරලා කිව්වත් ඒක බලන්න පුළුවන් දෙයක් නම් ඒක බලන්න පුළුවන් නැද්ද කියලා තීරණය කරන්න ඕවාලා. අපි ඒකත් වුණත් එහෙමයි. ඒක නිසා අනුකම්පාවෙන් යන්න ඕනේ ගමනක් නෙවෙයි මේක. බලන්න පුළුවන් සාධාරණ මට්ටමක තියෙනවා නම් බලන්න, එහෙම නැතුනොත් එහෙම බලන්න එපා කියලා කියන්න ඕනේ නැහැ. ඔගොල්ලෝ කොහොමත් එහෙම වුණොත් එහෙම අපිට බණී මේක වැඩක් නැහැ කියලා මේ අහක බලාගනි. ඒක නිසා අපි හැවිලිම පරිස්සම් වෙනවා බලන්න පුළුවන් විඳින්න පුළුවන් යමක් අපි දාන්න. ඒක නිසා කියන්නේ ඔයාලගේ ආශිර්වාදය තියෙනවා, ආදරේ තියෙනවා. ඒ ආදරේ අපි දැඩිව විශ්වාස කරනවා. ඒක නිසා අපි පෙරලා ආදරේ කරනවා. ඒක නිසා වංකවම ආදරණීයව යන ගමනක් නිසා අපිට එහෙම ප්‍රශ්නයක් නොවෙයි කියලා අපි හිතනවා. ඒ ප්‍රාර්ථනාව ඔයාලගෙන් ලැබෙනවා. අන්න ඒ විශ්වාසය අපි ගොඩක් වෙලාවට මේ විශ්වාස කරනවා. එච්චරයි දැනට කියන්න තියෙන්නේ. ඉතින් මේ දැනට සතියක් විතර යනකම් අපිට මුකුත් YouTube වෙදෙන් දෙයක් කරන්න බෑ. ටිකක් නිශ්ශබ්දව ඉන්න ඕනේ නේද? එන්න බෑ, එන්න බෑ දැනට. අද දැන් මේ වෙනකොට ඒකේ කටයුතු ටික යනවා. සමහර විට අපිට විශ්වාසයක් තියෙනවා අපිට ඒක ඒ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන් වෙයි කියලා. මේ මම විනාඩියක් ගන්නවා. මේ ඇත්තටම මේකත් එක්කම තව කියන්නේ අපේ සිකාමයි ෆෑන් ගෲප් එකක් තියෙනවා. ඒක අපි කරපු එකක් නෙවෙයි. ඒක එළියේ සිකාගේ ප්‍රේක්ෂක ඉන්න අපේ සහෝදර ටිකක් කරන එකක්. ඒගොල්ලන්ට පවා නොසෑහෙන විදියට අසභ්‍ය වචන වලින් බැනලා ඕක අයින් කරපන් අයින් කරගන්න එහෙම කියලා, ඒ කියන්නේ ප්‍රසිද්ධිය කියන්න බැරි විදියට බැනලා තිබුණා, මේවා කළා තිබුණා. මේ ඊයේ දවස් ඇතුළත ඒගොල්ලන්ට සෑහෙන ත්‍රෙඩ් කරලා තිබුණා අපේ මේ මේ Facebook මේ page එකට සෑහෙන අපිට fake counseling. ඒ කියන්නේ එහෙම අපිට අඳුනා ගන්න පුළුවන් account එකෙන් කවුරු හරි අපි මොන හරි කරනවා, අපි හැමතිස්සෙම එයාට reply කරනවා, එයාගේ දේවල් මේවා කරනවා. එහෙම අඳුනා ගන්න බැරි fake account වලින් නිරතුරුවම මේ අසභ්‍ය වචන වලින් නිස්කාරණේ බැනගෙන පෙන්වෙ නැතුනට ලයි අපි දැන් අර කතා නොකරට පෙන්වෙ නැතුනට. ඒ කියන්නේ දවසකට කොයි වතාවක් කීප වතාවක් කියන කොච්චර වතාවක් අපිව හැක් කරන්න හැදුවද කියන එකේ අපි දාගෙන තියෙන ස්ක්‍රීන් ෂොට් තියෙනවා. කියන්නේ අපිට අර මේ මේ මෙසේජ් එකක් එනවනේ. එතකොට දැන් මේ ඒ මෙසේජ් එක එන නොවන තත්ත්වෙටපත් කරලා මේ වෙනම සිස්ටම් එකකට ගිහිල්ලා තින්නේ. ඒ සාමාන්‍යයෙන් යන්න පුළුවන් මට වැඩි ලයල් එක දන්නවා. සාමාන්‍යයෙන් එහෙම හැක් කරනවා නම් යන්න පුළුවන් මේ ප්‍රධාන සිස්ටම් තුනයි තියෙන්නේ. ඒක මේ මේ අරගොල්ල පවා මේක බලනවා. ඒ කියන්නේ ඒ එහෙම නොදැනුවත්වම නිදි අපි නිින්දේ ඉන්න වෙලාවේ උදේ නැගිටිනකොට දෙන්න තිබ්බ සර්ප්‍රයිස් එක තමයි මේ තිබෙන්නේ. කොහොම හරි අර අපි කිව්ව විදියට, ඒ කියන්නේ අපිට එහෙම උනේ නැහැ. අපි ඇලර්ට් එක සහ අපිට වැඩි සමහර තැන්වලදී හැම වෙලෙම මොබයිල් ඇලර්ට් එකේ හිටියා. ඒ කියන්නේ වෙච්ච තැනින් මේවා කරා. ඒ කියන්නේ ආයෙ කියන්න තියෙන්නේ ඒ ආදරේට ආදරේ මේ ගොඩක් ස්තුතියි කියලා.